මොකද වර්තමානයේ මේ ධර්මයේ අර්ථයන් අන්තවාදීව අපි ගන්නවා, අන්තවාදීව විග්‍රහ වෙනවා. බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය අපිට වඩන්න කියන්නේ ජීවිතේ මරණයට දාන්න නෙමෙයි පින්නතුනි. මරණානුස්සතිය වඩන කෙනා තුල සතර එද්දිපාද ධර්මයන් වැඩෙනවා. සතර එද්දිපාද ධර්මයන් වැඩෙද්දි මොකද වෙන්නේ? අපේ ආයුෂ දීර්ඝ වෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය වඩද්ද කියන්නේ එක පැත්තකින් අපි තුල ඡන්දය, වීරිය, චිත්තය, විමර්ශනා කියන සතර එද්දිපාදයන් වැඩෙනවා. සතර එද්දිපාද වැඩෙන මොහොතක් පාසා අපේ ආයුෂ දීර්ඝ වෙනවා පින්නතුනි. අපේ ආයුෂ දීර්ඝ වෙනවා. නමුත් අපි මරණානුස්සතිය වඩන්න බයයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය වඩන්න කියන්නේ අපි දන්නවා නම් මේ රූපය අපිට අයිති නෑ, මේක කවදා හරි මැරිලා යනවා, මහ පොළොවට පස් වෙනවා කියලා අපි මේ රූපය නිසා සිල්පද බිඳ ගන්නෑ නෑ පින්නතුනි. අපි මේ රූපය නිසා අකුසල් මූලයන් වඩන්නේ නෑ. ඇයි අපි මේ රූපය නිසා සිල්පද බිඳින්නේ, අකුසල් මූලයේ වඩන්නේ? මරණානුස්සතිය අපි වඩන්නේ නෑ පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය වඩන්න කියන්නේ අපේ ජීවිතේ කාලකන්ණි කරන්න නෙමෙයි, ඔක්කොම අතහැරලා දාලා පැත්තකට වෙන්න නෙමෙයි. මේ මරණානුස්සතිය වඩන්න කියන්නේ එකක්, අපි මේක මැරෙන කයක් නිසා, මේ රූපය නිසා සිල්පද බිඳින්න එපා කියලා කියන්න, මේ රූපය නිසා කුසල් මූලයන් වඩන්න එපා කියලා කියන්න. දෙවෙනි කාරණය තමයි පින්නතුනි, මේ මරණානුස්සතිය තුලින් බුදුරජාණන් වහන්සේ අපි තුල සතර ඉර්ධිපාද වඩනවා. ඡන්දය, වීරිය, චිත්තය, විමර්ශනාවන් වැඩෙනවා. වැඩෙන මොහොතක් පාසා මරණානුස්සතිය තුලින් පින්නතුනි තව 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 අපේ ආයුෂ වැඩි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මරණානුස්සතිය තුලින් අපේ ආයුෂ වැඩිවීමේ මාර්ගයකුයි අපිට කියලා දෙන්නේ. ඒ වගේමයි මැරෙන මොහොතේ බියකින් තොරව මැරීම, මැරෙන්න, මැරීම, මරණයට පත්වීම සඳහා පින්වතුනි අපිව සූදානම් කරනවා. නමුත් බලන්න මෙච්චර සුන්දර අර්ථයන් නිසා මරණානුස්සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළත් අපි අන්තවාදීව ගන්නවා. මරණය ගැන හිතන්න බයයි, මරණානුස්සතිය වඩන්න බෑයි, අපෝ බෑ, මේවා වැඩුවොත් ඉක්මට මැරෙයි කියනවා. පින්වතුනි අද සමාජයේ ආයුෂ වේගයෙන් හීන වෙනවා. සමාජයේ ආයුෂ වේගයෙන් හීන වෙන්නේ ඇයි පින්වතුනි? සතර එද්දිපාද වැඩෙන්නේ නැහැ. ඇයි සතර එද්දිපාද නොවැඩෙන්නේ? මරණානුස්සතිය දුර්වලයි පින්වතුනි. ඒ නිසා මරණානුස්සතිය නොවැඩෙන නිසාම වේගයෙන් ජනතාවගේ පරමායුෂ දුර්වල වීගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට මරණානුස්සතිය වඩන්න කියන්නේ ඒ මරණානුස්සතිය භාවනාව තුළින් සතර එද්දිපාද ශක්තිමත් කරන්න. සතර එද්දිපාද ශක්තිමත් කිරීම තුළින් අනිවාර්යයෙන්ම ඔබේ ආයුෂ දීර්ඝ වෙනවා. මොකද ඔබේ කුසල් ශක්තිය වැඩෙනවා. කුසල් ශක්තිය වැඩෙද්දී විපාකෙට එන්න තියෙනා වූ අතීත අකුසල් සංස්කාරයන් දුර්වල වෙනවා පින්වතුනි. ඒ නිසා නිරේතුරුවම මරණානුස්සතිය තුළ ශක්තිමත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ හිතන්න මොහොතකින් තව මොහොතකින් තමන් මැරුණොත් මොකද්ද තමන්ට වෙන්නේ කියලා පින්වතුනි. දැස් දෙක පියාගෙන දකින්න ඔබේ මලකඳ සුදු රෙදි කඩක උදලා සුසාන භූමියට ගිහිල්ලා දානවා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබේ මලකඳයි ඔබේ මේ ජීවිතයයි මලකඳක් වෙලා තියෙන්නේ. මේ මලකඳ සුසාන භූමියට දැම්මට පස්සේ මේක දවසක් දෙකක් තුනක් යනකොට පින්වතුනි නිල් පැහැ ගැන්වෙලා මෙන්න ඉදිමෙනවා. මේක බෙර කොටයක් වගේ වෙනවා. අත් දෙක ඉහළට යනවා, කකුල් දෙක ඉහළට යනවා. මේ ශරීරයේ නිල් පැහැ ගැන්වෙලා ඉදිමිලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මේ කාගේවත් ශරීරයක් නෙමේ, ඔබේ ශරීරයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්ත දකින්න. සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔබලාව බොරුවෙන් බැහැර කරනවා. මොකද වර්තමාන සමාජයේ පිංගතුනි බොරුව තුලමයි ජීවත් වෙන්නේ. මේ ඇත්ත දකින්නේ නැහැ. ජීවිතයේ යථාර්ථය, මේ රූපේ යථාර්ථය දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බොරුවෙන් බැහැර වෙන්න, බැහැර වෙලා ඇත්තට ජීවිතේ අරගන්න කියලා පින්වතුනි. ඇත්තට ජීවිතේ ගන්නෙ කොහොමද? දැස් දෙක පියාගෙන දකිනවා සුසාන භූමියේ තියෙනා වූ තමන්ගේ මලසිරුර. දැන් මේක නිල් පැහැ ගැන්වෙලා තියෙන්නේ, ඉදිබිලා තියෙන්නේ. මෙන්න හතරවෙනි දවස වෙනකොට පින්වතුනි
ඇස්වලින් ඕජාව ගලනවා, කන් දෙකෙන් ඕජාව ගලනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මෙන්න නාභියෙන් ලිංගික ප්‍රදේශයන්ගෙන් ඕජාව ගලනවා. මේ ඕජාව ගලන්නේ කොහෙන්ද? මේ මගේ කියලා මම ආරක්ෂා කළා වූ සුන්දර ඇස් දෙකෙන්මයි පිංගතුනේ. කෙනෙක් මැරුණාට පස්සේ ඔය කැලවල් වල සත්තු මැරිලා ඉන්නවා. පිංගතුනි, ඒ සත්තුන්ගේ මුලින්ම පණුව මතු වෙන්නේ ඇස්වලුනි ලිංගික ප්‍රදේශයෙනුයි පිංගතුනේ. මොකද මේ සත්තු ජීවිත කාලය තුල කාමයන්ගේ වැඩි ආස්වාදයන් විඳින්නේ ඇස්වලින්මයි ලිංගික ප්‍රදේශයන්ගෙන්මයි. හේතුඵල ධර්මයන් විසින්ම ඒ වාටයි මුලින්ම පණුව මතු වෙන්නේ. දැන් ඔබ දැස් එක පියාගෙන දකින්න, දැන් මෙන්න ඇස්වලින් පණුව මතු වෙනවා, කන් වලින් පණුව මතු වෙනවා, නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසින් මතු වෙනවා. පිංගතුනි, මේ ඇත්තයි කියන්නේ බොරු නෙමේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත්ත ඇතිසැටියෙන් නොදැක්ක නිසාමයි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් දරාගෙන අපි මේ නැවත නැවත උපදින්නේ. එනිසා මේ ඇත්ත දකින්න. දැන් මේ ඕජාව ගලන්නේ ඔබේ සුන්දර ඇස් දෙකෙන්, මේ ඕජාව ගලන්නේ ඔබේ සුන්දර කන් දෙකෙන්, මේ ඕජාව ගලන්නේ ඔබේ සුන්දර නාසයෙන් දිවෙන් ශරීරයෙන්. පිංගතුනි, දැන් පස්වෙනි දවස වෙනකොට මෙන්න නිලමැස්ස වහනවා, පණුව නලියනවා, පණුව රොතු ගණන් මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙතෙන්ට නරියෙනවා, හිවල්ලු වෙනවා, බල්ලෝ වෙනවා, කබරෝ වෙනවා, තලගොයියෙනවා, කෑලි කඩාගෙන මේ රූපය තලු මරමරා කනවා දකින්න කියනවා. පිංගතුනි, බල්ලේ කුදරය කඩාගෙන කද්දි තලගොයේ කකුල කඩාගෙන කනවා. මේ ඇත්තයි යථාර්ථයයි මේ දකින්නේ. බුදුරජාණන් වහන්සේ ඔබට බොරුවක් නෙමේ දකින්න කියන්නේ, ඇත්තයි ඔබට දකින්න කියන්නේ. පිංගතුනි, දැන් මේක කඩාගෙන කාලා පිංගතුනි, මේ තිරිසන් සත්තු මේ මලකඳ මගේ කරගෙන මේකෙ බැහැගෙන කනවා. පිංගතුනි, දැන් මොකද්ද ජීවිත කාලයේ පුරා අපි කළේ? ජීවිත කාලයේ පුරා මේ පණ තියෙන රූපය, මේ තේජෝ ධාතුව සහිත රූපය මගේ කරගෙන තලු මරමරා භුක්ති විඳ. පිංගතුනි, බිරිඳ කියලා, ස්වාම පුරුෂයා කියලා, දුව කියලා, පුතා කියලා, අම්මා කියලා, තාත්තා කියලා මේ පණ තියෙන රූපය තලු මරමරා තලු මරමරා භුක්ති විඳ මගේ කරගෙන. දැන් මොකද වෙලා තියෙන්නේ? හුස්ම ගියා, විඥානයේ බැහැරට ගියා, උණුසුම බැහැරට ගියා, තේජෝ ධාතුව බැහැරට ගියා. මේ කුණු වෙන නරක් වෙන මලකඳ දැන් තිරිසන් සත්තු läගගෙන මගේ කරගෙන ආස්වාදයේ විඳිනවා. පිංගතුනි, මොකක්ද මේ වෙන්නේ? තිරිසන් සතා මලකඳ ආස්වාදයේ විඳිනවා, පණ තිබ්බ මිනිස්සයා අපි ආස්වාදයේ විඳිනවා. පිංගතුනි, දෙන්නාම එකම තැන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබ මෙතනින් මිදෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ සතුන් මේක කඩාගෙන කාල අවසානයේ ඇට සැකිල්ල ඉතුරු වෙනවා. ඒ ඇට සැකිල්ලත් කෑලි කඩාගෙන ගිහිල්ලා පිංගතුනි තැන් තැන් වල සූපු කළ දානවා. අවසානයේ මේ මලකඳ බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා. පිංගතුනි, එනම් ඔබ දකින්න මේ ඔබ මගේ කරගෙන ජීවත් වෙන මේ ඇස් දෙක කවදා හරි දවසක ඔබේ පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙනවාමයි. පිංගතුනි, මේ ඔබ මගේ කරගෙන ජීවත් වෙන මේ රූපය, ඔබ මේ මගේ කරගෙන ජීවත් වෙන පුතා දුව අම්මා තාත්තා මේ බාහිර රූපයන් කවදා හරි දවසක මහා පොළව නැමැති බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවාමයි. එනිසා නිරේතුරුවම පිංගතුනි මේ රූපය තුලින් ඇත්ත මතු කරලා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා දැස් දෙක පියාගෙන ඔබ දකින්න දක්ෂ වෙන්න. මේ සුන්දර රූපකාය පවුලේ සුසාන භූමියේ මහ පොළවේ පසට මුහු කළා දකින්න. පිංගතුනි, ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ඇස් දෙක මහ පොළවේ පසක් එක්ක සංසන්දනය කරන්න. ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ රූපය මහ පොළවේ පසත් එක්ක සංසන්දනය කරන්න. මොකද මේ රූපය අවස්ථානයේ අයිති මහ පොළව නැමැති සතර මහා ධාතුවටමයි. පිංගතුනි, අන්‍යා රූපය විදර්ශනාවෙන් දකිනවා. දැකලා යා මරණානුස්සතිය ශක්තිමත්. දැන් මරණානුස්සතිය ශක්තිමත් තුල මොකද උනේ? එයා තුල සතර ඉද්ධිපාද වැඩෙනවා. පිංගතුනි, වීරය චිත්තය ඡන්දය වීරය චිත්තය විමර්ශාවන් වැඩෙනවා. ඒ නිසා මෙයාගේ කුසල් ශක්තිය වැඩි වෙනවා. කුසල් ශක්තිය වැඩි වෙනකොට
මරණයට අදාළ පින්වතුනි අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් ඒ අකුසල් අඩපණ වෙනවා පින්වතුනි. ඒ වගේම යා මැරෙනවා කියන කාරණේ දන්නවා. එනිසා මැරෙන මොහොතේදී යා කලබලයකින් තොරව මරණයට මුහුණ දෙනවා. එනිසා යා දැන් මැරෙනවා කියලා දන්නවා. මේ මැරෙන රූපයක් නිසා යා සිල්පද බිඳ ගන්න යන්නේ නැහැ පින්වතුනි. අකුසල් මූලයන් වඩන්න යන්නේ නැහැ. එනම් බලන්න බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය තුලින් ඔබට මොකද්ද මේ පෙන්වුවේ පින්වතුනි? ආයුෂ දීර්ඝ කරගැනීමේ මාර්ගයයි, සිල්පද ආරක්ෂා කිරීමේ මාර්ගයයි, මරණාසන්න මොහොතේ බියකින් තොරව මරණයට මුහුණ දීමේ මාර්ගයයි. නමුත් පින්වතුනි සමාජය මරණානුස්සතිය වඩන්න බයයි. ඇයි පින්වතුනි? බුදුරජාණන් වහන්සේ කියපු දේ විශ්වාස නැහැ. කවුරුන් හෝ කියන දේවල් විශ්වාස කරනවා. මෙච්චර සුන්දර ජීවිතයක් ලැබලා තියෙනවා, ඇයි අපි මැරෙනවා කියලා හිතන්නේ කියලා කියනවා පින්වතුනි. ඕකනේ කියන්නේ, මෙච්චර සුන්දර ජීවිතයක් ලැබලා තියෙනවා, ඇයි අපි මරණය ගැන හිතන්නේ කියලා. පින්වතුනි මේ සුන්දර ජීවිතය තව ආයුෂ දීර්ඝ කරගන්නයි බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය ගැන දේශනා කරන්නේ. මේ සුන්දර ජීවිතය මරණාසන්න මොහොතේ නිවැරදිව ගලපාගෙන බයකින් තොරව මරණයට ගිහිල්ලා මේ සුන්දර ජීවිතය දෙවියෙක් බ්‍රහ්මෙක් මාර්ගඵලලාභී දෙවියෙක් ළඟට අරන් යන්නයි මරණානුස්සතිය දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය දේශනා කරන්නේ මේ මරණය පෙන්නලා මේ මැරෙන කයක් නිසා සිල්පද බිඳගෙන සතර අපායට වැටෙන්න එපා කියලා පෙන්වන්නයි. මෙච්චර සුන්දර ධර්මයක් කියද්දි පින්වතුනි මරණානුස්සතිය කියනකොටත් බය වෙනවා පින්වතුනි. එහි ප්‍රතිඵල සමාධිය ඉදිරියේ දිට්ඨ ධම්ම වේදනීය තියෙනවා. මොකද වේගයෙන් ආයුෂ හීන වෙනවා පින්වතුනි. මම මේ මොහොතේ කතා කරන මොහොතේ මම මරණානුස්සතිය තුලයි ජීවත් වෙන්නේ පින්වතුනි. මම මේ ආස්වාසයේ ඉහළට අරන් පල්ලෙහාට දාද්දි මරණය සිද්ධ වෙයි කියන කාරණේ දකිමින් මම ජීවත් වෙන්නේ. මේ ධර්මයේ දේශනා කරන මොහොතක් පාසා ඇයි මම මරණානුස්සතිය තුල ජීවත් වෙන්නේ? අතීත අකුසල් සංස්කාරයක් නිසා මේ මොහොතේ මාව අපවත් වෙන්න තියෙනවා නම් ඒ අපවත් වීම වළක්වලා මේ ධර්ම දේශනාව ඉවර කරන්නයි මම මරණානුස්සතිය තුල ඉන්නේ පින්වතුනි. මොකද අතීත අකුසල් සංස්කාරයන් තියෙනවා, ඒවා විපාකෙට ඇවිල්ලා මේ මොහොතේ හෘදාබාධයක් හැදිලා මාව අපවත් වෙන්න පුළුවන් පින්වතුනි. නමුත් මට අවශ්‍යයි මේ ධර්ම දේශනාව අවසන් කරන්න. එනිසා මම මේ මොහොතේ මරණානුස්සතිය තුල ජීවත් වෙන්නේ පින්වතුනි ජීවිතේ මරණයට දාන්න නෙමෙයි, මේ ජීවිතේ බණ කියලා ඉවර වෙනකන් ආරක්ෂා කරගන්නයි. එනිසා මේ මරණානුස්සතිය ජීවත් වෙන මේ සෑම නිමේෂයකදීම පින්වතුනි වස වර්තියටවත් මාව අපවත් කරන්න බැහැ කියන විශ්වාසය මා තුළ තියෙනවා. එනම් මේ සුන්දර ධර්ම පින්වතුනි මේ සුන්දර ධර්මයන් අසුන්දර කරගන්නවා. දැන් දෙතිස් කුණප භාවනාව මම වඩන්න කිව්වා, සතර මහා ධාතුව වඩන්න කිව්වා පින්වතුනි. මේවා කියනකොට සමහරු බලවත් ආකාරයට කේන්ති ගන්නවා. මේ සුන්දර රූපයක් ලැබුණේ, මේ සුන්දර ඇස් දෙකක් කන් දෙකක් නාසයක් දිව ශරීරයක්, මේ සුන්දර ජීවිතයක් ලැබුණේ මේක අසුභය බලන්නද කියලා කියනවා. මේක දෙතිස් කුණපයක් කරන්න දකින්නද, සතර මහතුවක් එතු දකින්නද කියලා අපිටත් බයිනවා, බුදුරජාණන් වහන්සේටත් බයිනවා පින්වතුනි. ඇයි බුදුරජාණන් වහන්සේ මේක දෙතිස් කුණපයක් කියලා දකින්න කිව්වේ? පින්වතුනි මේ ශාරීරිය දෙතිස් කුණපයක් කරලා දකින්න කිව්වේ, මේ ශාරීරිය සතර මහා ධාතුවක් කරලා දකින්න කිව්වේ, මේ ලෝක ධාතුවේ සුන්දරම සැපය ඔබට ලබලා දෙන්නයි පින්වතුනි. මේ ලෝක ධාතුවේ සුන්දරම සැපය මොකද්ද? මේ ලෝක ධාතුවේ සුන්දරම සැපය සක්කාය දිට්ඨිය නිරෝධයෙන් ලබන්නා වූ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන සැපයයි. ඔබ සක්කාය දිට්ඨිය බිඳින්න නම්, මමත්වයේ දැඩිභාවය නිරෝධය කරන්න නම් ඔබ මේ රූපේ අනිත්‍යභාවය දකින්නම ඕනේ පින්වතුනි. එනම් බුදුරජාණන් වහන්සේ ඔබට මේක දෙතිස් කුණපයක් හැටියට දකින්න කියන්නේ, සතර මහා ධාතුවක් හැටියට දකින්න කියන්නේ, අර කාල කන්ණි අනිත්‍යයක් වඩවන්න නෙමේ පින්වතුනි. එහෙම අන්තවාදී අනිත්‍යයකුත් තියෙනවා. ඒකයි තින් නිගණ්ඨලට පින්වතුනි.
ඒගොල්ල කන්නේ නෑ, නාන්නේ නෑ, ඇඳුම් හොදන්නේ නෑ, කොණ්ඩේ කපන්නේ නෑ, රැවුල කපන්නේ නෑ, බිරිඳගේ යුතුකම් ඉටු කරන්නේ නෑ, දරුවගේ යුතුකම් ඉටු කරන්නේ නෑ. ඇයි? අපි අනිත්‍ය වඩනවා. ඒක පිංගතුණී කාලකන්න අනිත්‍යයක්. ඒ අනිත්‍ය බුදුරජාණන් වහන්සේට අයිති නෑ. ඒක අයිති නිගණ්ඨලට. බුදුරජාණන් වහන්සේ දෙතිස් කුණුපේ ඔබට උගන්වන්නේ පිංගතුණී මේ ලෝකේ සුන්දරම සැපේ ඔබට ලබලා දෙන්නයි. ඔබ දෙතිස් කුණුපයක් හැටියට දැකලා ඔබ සතර මහා ධාතුවක් හැටියට දකිද්දි මොකද වෙන්නේ? රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය සිඳෙනවා. රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය සිඳෙද්දි ඔබ තුල රූපය කෙරෙහි සතිය සිහිය සුන්දරව පවතිනවා. රූපය කෙරෙහි සතිය සිහිය සුන්දරව මතුවෙනකොට පිංගතුණී ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මතුවෙනවා. අන්න සුන්දර ධම්මවිජය බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිජය බොජ්ජංගේ වැඩෙද්දි අන්න වීරිය බොජ්ජංගේ වැඩෙනවා. ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකින්න දෙයියනේ මේ අනිත්‍ය වෙන රූපයක් දකිද්දි අනිත්‍ය සංඥාව ඔස්සේ ඔබ ඉදිරියට යනවා. අන්න සුන්දර වීරිය බොජ්ජංගේ වැඩෙනවා. වීරිය බොජ්ජංගේ වැඩෙද්දි අන්න පිංගතුණී තමා තුල ප්‍රීතිය ඇති වෙනවා. දැන් තමා ගැටෙන හිතක් ඇති කෙනෙක් නෙමේ, ධර්මයේ දැක්ක කෙනෙක් පිංගතුණී. එයා මේ රූපේ යථා ස්වභාවය දකින්න කෙනෙක්, වේදනාවේ සංඥාවේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකින්න කෙනෙක්. අන්න සුන්දර ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන වෙලාවේ එයා ධර්මයේ සැහැල්ලුව අත්විඳා වූ කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ සැහැල්ලුව තුල ජීවත් වෙනවා. ඒ ධර්මයේ සැහැල්ලුව තුල සුන්දර සමාධිමත් හිතක් එයාට ඇති වෙනවා. ඒ සමාධිමත් හිතෙන් ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාවට ආයෙනවා. උපේක්ෂා බොජ්ජංගේ වැඩෙනවා. පිංගතුණී දැන් මේ සතර ඉද්ධිපාද ධර්මයන් තුලින් සත්බොජ්ජංග මතුකලේ. ඒ නිසා නිරේතුරුවම මේ සත් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේදී දෙතිස් කුණුපයක් හැටියට මේක දකින්න කියන්නේ, සතර මහා ධාතුවක් හැටියට මේක දකින්න කියන්නේ මේ ලෝක ධාතුවේ සුන්දරම මාර්ගඵලලාභී දෙවියෙක් කියන තැනට ඔබව ගන්නයි. ඒ වගේමයි පිංගතුණී ඔබ මේ දෙතිස් කුණප භාවනාව පුහුණු කරලා සතර මහා ධාතුව වඩලා මේ රූපය කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය නැති කරලා පිංගතුණී මේ ජීවිතයේදී උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න දක්ෂ වුණොත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සුන්දරම මිනිසයා ඔබයි පිංගතුණී. සුන්දරම මිනිසයා, ලස්සනට අඳින, ලස්සනට හැසිරෙන, සිල්පද ආරක්ෂා කරන, තෙරුවන්ට ගරු කරන, සමාජයට පූර්වාදර්ශ පරමාදර්ශ දෙන සුන්දරම මිනිසයා පිංගතුණී මෙන්න මේ සතර සතිපට්ඨාණයෙන් කායානුපස්සනාවෙනුයි බිහි කරන්නේ. එනිසා නිරතුරුව දකින්න විසාකා උපාසිකාව අවුරුදු 7 සෝවාන් ඵලයට පත් වෙලා පිංගතුණී සුන්දර සිටු ජීවිතයක් ගත කරපු සුන්දර උත්තමාවියක්. අනේ පිළිසිතුතුමා උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරලා සුන්දර ව්‍යාපාරික ජීවිතයක් ගත කරපු ව්‍යාපාරිකේ පිංගතුණී. එනිසා අන්තවාදීව ධර්මය ගන්න එපා. වර්තමාන සමාජය මේ භාවනාවන් ගැන කියනකොට පිංගතුණී ඒ අය කියන්නේ මොකද්ද? මේ සුන්දර ජීවිතය ලැබුවේ අසුභය දකින්න නෙමේ. මේ සුන්දර ජීවිතය ලැබුවේ පිංගතුණී මේක දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් කරන්න නෙමේ. මේ සුන්දර ජීවිතය ලැබුවේ කාලා බීලා විනෝද වෙලා නටලා මේකට සුන්දර ඇඳුම් අඳලා මේක අඩනිරුවත් කරලා ලෝකෙට පෙන්නලා පිංගතුණී මේක ආස්වාදයේ උදෙසාමයි ජීවිතේ ලැබුවේ කියලා. ඇත්ත පිංගතුණී ඒකත් එක්තරා ධර්මයක් තමයි. නමුත් මේ අය මේ මොකද්ද සමාජයට කියන්නේ? අපි කාලා බීලා විනෝද වෙලා නටලා මේකට ලස්සන්ට අඳලා මේක අඩනිරුවත් කරලා ලෝකෙට පෙන්නලා ඔබලාට මේ කොහාට යන්නද අඬ ගහන්නේ පිංගතුණී? මේ අය ඔබලාට මේ අඬ ගහන්නේ ඊළඟ ජීවිතේ ප්‍රේතියක් බවට පත් කරන්නයි. ඔබ කැමති නම් යන්න, ලස්සනට කාලා, ලස්සනට බීලා, ලස්සනට ඇඳලා, ලස්සනට විනෝද වෙලා, ලස්සනට සතුටු කරලා, ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳලා මේවා ලෝකෙට පෙන්නලා ඊළඟ ජීවිතේ අත්වැල් අල්ලගෙන පිංගතුණී ප්‍රේතෙක් ප්‍රේතියක් කියන තැනට යන සාදු සාදු කියලා මමත් කියනවා. මේ අය ඔබට අඬ ගහන්නේ මේ කාමයන් විඳලා ඊළඟ ජීවිතේ ඔබව ඌරේ කීරියක් කරන්න, ඊළඟ ජීවිතේ ඔබව අඳුරෙක් වැඳිරියක් කරන්න, ඊළඟ ජීවිතේ ඔබව රිලවේ ක්‍රිලවියක් කරන්න,
කැමතිනම් පිංහතුනි සාදු සාදු ඔබට යන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට කියන්නේ මේ රූපය සක්කාය දිට්ඨිය බිඳින්න. ඔබ මේ රූපය සක්කාය දිට්ඨිය නිසා මේ රූපය නිසා බලවත් අකුසල් කරගන්නවා. අද මේ රටේ ජනතාව ඇඳුම් පැළඳුම් නිසා කොච්චර අකුසල් කරගන්නවද? සෙරෙප්පු සබත්තු නිසා කොච්චර අකුසල් කරගන්නවද? ආහාර පාන නිසා කොච්චර අකුසල් කරගන්නවද? ආභරණ නිසා කොච්චර අකුසල් කරගන්නවද? පිංගතුනි, ඇයි මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ නැහැ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට මේක කඩලා ලිහලා ගලවලා බලන්න කියන්නේ. පිංගතුනි, ඔබව ප්‍රේතෙක් ප්‍රේතියෙක් කරන්න ඌරෙක් කීරියෙක් කරන්න නෙමේ, මේ ලෝක ධාතුවේ සුන්දරම මිනිසයා බවට පත් කරන්න. ඔබ භික්ෂුවක් හැටියට මගේ යම් හෝ ප්‍රසන්න භාවයක් දකිනවා නම්, සුන්දරත්වයක් දකිනවා නම්, ඒ ප්‍රසන්න භාවයේ සැහැල්ලුව මං ඇති කරගත්තේ කායානුපස්සනාවෙන්මයි. පිංගතුනි, සතර සටිපට්ඨායෙන්මයි මම මගේ ජීවිතයේ සැහැල්ලුව පස්සද්ධිය මං ඇති කරගත්තේ. එනිසා මම ධර්මයේ තුලින් අත්දැකීමක් ලැබලයි ඔබට කියන්නේ. පිංගතුනි, එනිසා ඔබ දෙතිස් කුණප භාවනාව, සතර මහා ධාතුව, මරණානුස්සතිය, අට්ඨික සංඥාව, අසුභය, පිළිකුල, පිංගතුනි වඩන්න බිය වෙන්න එපා. ඔබ මේවා වඩන්න බිය නම් ඊළඟ ජීවිතේ සතර අපාය, දැස් දෙක සතර අපාය පාවඩ එලාගෙන ඉන්නවා. පිංගතුනි ලෑස්ති වෙන්න යන්න. මොකද ඔබේ රූපේ සක්කාය දිට්ඨිය නිසා බලවත් අකුසල් සිද්ධ කරගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය කායානුපස්සනාවෙන් දකින්න. මේ රූපය කායානුපස්සනාවෙන් දකින මොහොතක් පාසා රූපය කෙරෙහි තියෙනා වූ මමත්වයේ දැඩි භාවය අඩු වෙනවා, රූපය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව අඩු වෙනවා, රූපය කෙරෙහි තියෙනා වූ ආසාව සියුම් වෙනවා. සියුම් වෙද්දී එයා රූපය නිසා අකුසල් කරගන්නේ නැහැ, රූපය නිසා සිල්පද බිඳගන්නේ නැහැ, රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ නැහැ. නමුත් එයා ලස්සනට අඳිනවා, එයා ලස්සනට කොණ්ඩ පීරනවා, එයා ලස්සනට පවුඩර් දානවා, එයා ලස්සනට ආභරණ පළඳිනවා. විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පළඳගෙනයි පූර්වාරාමයට ආවේ. පිංගතුනි, එයා මේවා පරිහරණය කළත් එයා අනිත්‍ය වන දේවල් නිසා අකුසල් කරගන්නේ නැහැ. ලෝකේ සුන්දරම තැන පිංගතුනි. එනම් මේ ලෝකේ සුන්දරම තැනට එන්නයි ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානේ මතු කරන්න කියන්නේ. ඒ මතු කරගෙන රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය සියුම් කරන්න, වේදනාව කෙරෙහි සැප වේදනා දුක් වේදනා කෙරෙහි සක්කාය දිට්ඨිය සියුම් කරන්න, හඳුනා ගැනීම කෙරෙහි සක්කාය දිට්ඨිය සියුම් කරන්න, සංස්කාර කෙරෙහි විඥානය කෙරෙහි සක්කාය දිට්ඨිය සියුම් කරලා මේ ලෝක ධාතුවේ සුන්දරම මිනිසයා වෙන්න. පිංගතුනේ, සුන්දරම මිනිසයා වෙන්න, සුන්දරම මිනිසයා වෙන්න. මේ වර්තමානයේ මේ රූපය වර්ණා කරන, මේ රූපය මතු කරලා පෙන්නන, මේකේ ආස්වාදය පෙන්නන, මේකේ ලැබගෙන බැසගෙන මගේ කරගෙන ඔය ජීවත් වෙන සෑම කෙනෙක්ම ඔය යන්න හදන්නේ සතර අපායටමයි. අනේ සාදු සාදු කියලා ඒගොල්ලන්ට යන්න දෙන්න. ඔබ බුදුරජාණන් වහන්සේ කිව්ව තැන ඉන්න, එතනයි බුදු පුතෙක් බුදු දුවෙක් බවට ඔබ පත් වෙන්න. පිංගතුනි, ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙම නුවණින් දැකලා විදර්ශනාවෙන් මතු කරන්න කියලා. ඔබ ඊළඟට බලන්න, මං සම්පූර්ණයෙන්ම මමත් විදර්ශනාවෙන් මතු කරලා පෙන්නන්නේ ඔබ ඒක දකින්න දක්ෂ වෙන්න. ඔබ බලන්න පටිච්ච සමුප්පන්න උපත විදර්ශනාවෙන් මතු කරන්න. දැන් පටිච්ච සමුප්පන්න උපත කියන්නේ මොකද්ද? මරණසන්න මොහොතේම ඊළඟ චුති සිතට අදාළව ප්‍රතිසන්දි චිත්තය සකස් වෙනවා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මැරිච්ච වෙලාවේ ගොඩ ගැව්වා වූ මල කඳන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. පිංගතුනි, ඒ කියන්නේ සංසාරේ මෙතන ඉන්න සෑම කෙනෙක්ම මැරිච්ච වෙලාවේ ගොඩ ගැව්වා වූ මල කඳන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියන පිංගතුනි. එහෙනම් දැස් දෙක පියාගෙන දකින්න, අර ගිජ්ජකූට පර්වතේ සිහියට නගාගෙන
ඒ ගිජ්ජ කූට පර්වතේ තරං මහා විශාල මලකඳන් ගොඩක් නුවණින් දකින්න පිංගතුනි. ඒ පටිච්ච සමුප්පන්නව ඔබ මැරිච්ච වෙලාවේ ගොඩ ගැහුවා වූ මලකඳන්මයි. සංසාරේ සා මලකඳන් ඔබත් මමත් ගොඩ ගහලා තියෙනවා නම් ආයිමත් පටිච්ච සමුප්පන්න උපතක් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න එපා පිංගතුනි. ඒ පටිච්ච සමුප්පන්න උපත කුමක් වුණත් ආයිමත් ඔබ මේ මලකඳන් ගොඩ පුරවන එකමයි අපි සිද්ධ කරන්නේ. එනිසා මේ අතාර්ථය දකින්න සංසාරේ මම පටිච්ච සමුප්පන්නව ගිජ්ජ කූට පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහලා තියෙනවා. එනිසා මම මේ ජීවිතෙන් පසුව නැවත මලකඳක් ඒ මලකඳන් ගොඩට එකතු කරන්නේ නැහැ කියන අදිෂ්ඨානෙට එන්න. එහෙම ඇවිල්ලා නිරතුරුවම නැවත මම මිනිස්සෙක් වේවා කියලා හිතුනොත් ඒ මිනිස්ස ජීවිතේ අනිත්‍යභාවය දකින්න. නැවත මං දෙවියෙක් වේවා කියලා හිතුනොත් නිරතුරුවේ දිව්‍ය ජීවිතේ අනිත්‍යභාවය දකින්න. නැවත මං බ්‍රහ්මෙක් වේවා කියලා හිතුවොත් නිරතුරුවේ බ්‍රහ්ම ජීවිතේ අනිත්‍යභාවය දකමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්න. මතු කරගෙන නිරතුරුව භවයේ කියන කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරගන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා බමුණෙක් ජීවත් වුණා. මේ බමුණට අමුතු ආසාවක් ඇති වුණා පිංගතුනි. මොකද්ද ඒ ආසාව? කවුරුත් වල නොදැමූ තැනක මගේ දේහය වළඳාන්න ඕනේ කියලා. කවදා හරි මම මැරුණොත් මගේ මේ දේහය වළඳාන්න ඕනේ කවුරුවත් වල නොදැමූ තැනක කියලා. මෙයා සේවකයොත් අරගෙන කැලේ ඈතින් ඈතට ගියා පිංගතුනි. කැලේ ඈතින් ඈතට ගිහිල්ලා එක තැනක් සලකුණු කරනවා. එයා දැන් විශ්වාසයි මේ තැන නම් සංසාරේ කවුරුත් වල දාලා නැහැ කියලා පිංගතුනි. දැන් මෙයා වලක් හරනවා. අඩි 6 වලක් හරලා මේ වල හොඳින් වහලා සේවකයින්ට ඥාතීන්ට කිව්වා කවදා හරි මං මැරුණොත් මැරුණ දාට මගේ දේහය මෙතන වලලන්න කියලා. මේක බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. මොකද මේ බමුණාට සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා අහනවා බමුණ ඔබ මොකද්ද මේ කරන්නේ කියලා. ඒ වෙලාවේ මේ බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම කවුරුත් වල නොදැමූ තැනක මගේ දේහය මරණයෙන් පස්සේ වල දාන්නයි මං හදන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයේ සමවදිනවා. සමවැදිලා කියනවා බමුණ මේ අඩි 6 වලේ ඔබව සංසාරේ 13,000 වතාවක් මිහිදන් කළා කියනවා කියලා පින්වතුනි. පින්වතුනි මේ අඩි 6 වලේ මේ බමුණා සංසාරේ මැරිච්ච වෙලාවල් වල 13,000 වතාවක් මිහිදන් කළා කියනවා කියලා පින්වතුනි. එහෙනම් බලන්න මං දැස් එක පියාගෙන දකින්නවා මම මේ වාඩි වෙලා ඉන්න මේ ආසනේ මේ මේසේ මේ කුඩා බින් කඩ තුල පිංගතුනි සංසාරේ මං දස දහස් වාරයක් මිහිදන් කළා වූ සුසාන භූමියක්මයි. මම මේ වාඩි වෙලා ඉන්නේ සුසාන භූමියක් මතයි. ඔබට මේක වේදිකාවක් හැටියට පෙවුණත් පිංගතුනි මේ වේදිකාව කියන්නේ සංසාරේ මාව දස දහස් වතාවක් මැරිච්ච වෙලාවේ මිහිදන් කළා වූ සුසාන භූමියක්මයි පිංගතුනි. එනම් මේ සුසාන භූමියක් මත ඉඳගෙනයි මං ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ. එනම් ඔබ දැස් දෙක පියාගෙන දකින්න. ඔබ වාඩි වෙලා තියෙන ඔය බින්කඩ සිහියට නගා ගන්න. ඔබ ඔය වාඩි වෙලා තියෙන බින්කඩ සංසාරේ ඔබව දස දහස් වාරයක් මැරිච්ච වෙලාවේ මිහිදන් කළා වූ සුසාන භූමියක්මයි පිංගතුනි. එනම් අපි මේ දෙපා තබාගෙන ජීවත් වෙන්නේ සුසාන භූමියක. සුසාන භූමියක ජීවත් වෙන්න බය වෙන්න ලැජ්ජ වෙන්න. නමුත් පිංගතුනි අපිට කිසිම බයක් ලැජ්ජාවක් නැහැ. මොකද අපි දන්නේ නැහැ මේක අපේ දේහයන් දසදහස් ගාණක් මිහිදන් කළා වූ සුසාන භූමියක් කියලා. ඔබ මගේ නිවස මගේ කාර්යාලය මගේ වත්ත මගේ ඉඩම මගේ පන්සල මගේ ආරන්නේ කියලා මම මේ අපි මේ මගේ කරගෙන ජීවත් වෙන්නේ පිංගතුනි අපේම මලකඳන් දස දහස් ගාණක් මිහිදන් කළා වූ සුසාන භූමියකමයි.
එනිසා ඔබ ලැජ්ජාව ඇති කරගන්න, බිය ඇති කරගන්න. මේ දෙපා තබාගෙන ඉන්නේ සුසාන භූමියක නම් තව දුරටත් සංසාරයේ මේ මනුස්ස ලෝකේ උපතක් එපාය කියන අදිස්ථානෙට එන්න පින්නතුනේ. අන්න සුන්දර විදර්ශනාවයි වැඩෙන්නේ. යා ඊළඟ පටිච්ච සමුප්පන්න උපත කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. භව තෘෂ්ණාව සියුම් කරගන්නවා. ආත්ම භාව හතකට අදාළව තෘෂ්ණාව සියුම් කරගන්න මාර්ගයට ආයෙනවා පින්නතුනේ. ඊළඟට යා අම්මා තාත්තාගේ ගුණයන් විදර්ශනාවෙන් දකිනවා. එයා දැස් දෙක පියාගෙන දකිනවා සංසාරේ අම්මා තාත්තාලාව මං කරේ තියාගෙන උපස්ථානය කළා තියෙනවා. එහි විපාක හැටියට මං සක්‍රියා වෙලා ඉපදිලා තියෙනවා. ඒ සක්‍ර ජීවිතයත් අනිත්‍ය වුණා. එනිසා යා නිරේතුරුවම අම්මා තාත්තාට ශක්තිමත් උපස්ථානය කරනවා. කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් විසින් අම්මලාට කළ යුතු ශ්‍රේෂ්ඨ උපස්ථානයන් හතරක් පිළිබඳව පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු ජීවිත කාලෙම ඔබ ඔබේ අම්මා තාත්තාව කරේ තියාගෙන සැලකුවත් ඔබ අම්මා තාත්තාට උපස්ථානය කළා වෙන්නේ නැහැ කියලා. ඔබ ජීවිතේම කරේ තියාගෙන සැලකනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ, ඔබ අම්මා තාත්තාට උපස්ථානය කළේ නැහැ කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ ඔබ අම්මා තාත්තාට උපස්ථානය කළා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාව සද්ධාව තුල පිහිටන්න, අම්මා තාත්තාව සීලය තුල පිහිටන්න, අම්මා තාත්තාව දානය තුල පිහිටන්න, අම්මා තාත්තාව ප්‍රඥාව තුල පිහිටන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුනි, පින්වතුල්ලා දක්ෂ වෙන්න ඔබේ අම්මලා තාත්තලාට සල්ලි දීලා සතුටු කරලා හරියන්නේ නැහැ. ඇඳුම් පැළඳුම් ගෙනල්ලා දීලා සතුටු කරලා හරියන්නේ නැහැ. දරු මුණුබුරු ලබලා හුරතල් කරන්න දීලා කියලා සතුටු කළා කියලා යුතුයකම් ඉටුකලා වෙන්නේ නැහැ. අම්මා තාත්තාට ශ්‍රේෂ්ඨ යුතුයකම් ඉටු කරන කෙනා සද්ධාව තුල අම්ම ශක්තිමත් කරන්න, සීලය තුල අම්ම ශක්තිමත් කරන්න, දානය තුල අම්ම ශක්තිමත් කරන්න, තාත්තා ශක්තිමත් කරන්න, ප්‍රඥාව තුල ශක්තිමත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පින්වතුනි, නිරේතුරු ඔබේ අම්මා තාත්තාව දානය තුල සීලය තුල සද්ධාව තුල ශක්තිමත් කරලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා ප්‍රඥාව කියන අර්ථය තුල ශක්තිමත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබේ වයෝ වෘද්ධ අම්මා ළඟට ගිහිල්ලා තාත්තා ළඟට ගිහිල්ලා ඔබේ රෝගී අම්මා තාත්තා ළඟට ගිහිල්ලා ඒ අම්මා තාත්තාගේ මේ ඇසට ඇඟිල්ල තියලා කියන්න, අම්මේ මේ ඇස අනිත්‍යයි අම්මේ කියලා. අම්මේ මේ ඇස අනිත්‍ය නම් මේ අනිත්‍ය වූ ඇස නිසා සකස් වෙන්නා වූ වේදනාවන්ට බැඳෙන්න එපා කියන්න. අම්මේ මේ කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි අම්මේ. මේවා අනිත්‍ය නම් මේ අනිත්‍ය වූ රූපය නිසා ඇතිවෙන්නා වූ වේදනාවන්ට බැඳෙන්න එපා කියන්න. අම්මේ මේක දෙතිස් කුණුපයක්, මේක සතර මහා ධාතුවක් අම්මේ, මේක මරණානුස්සතියක් කියලා ඔබ අම්මාට ප්‍රඥාවේ පාඩම කියලා දෙන්න දක්ෂ නම් ඔබ අම්මාගෙන් බිව් තාත්තාගෙන් බිව් මව් කිරිවල වන්දිය ගෙව්වා වූ දරුවෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා නිරේතුරුව දරුවන් අම්මා තාත්තාට මේ ප්‍රඥාවේ මාර්ගය කියලා දෙන්න. ඒ වගේම දෙමාපියන් හිතන්න දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවන් නුදෙසා මහ සාගරේ ජලයට වඩා කඳුළු හෙල්ලලා තිනවා කියලා පින්වතුනි. පින්වතුනි, දරුවන් නුදෙසා මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මහ සාගරේ ජලයට වඩා කඳුළු හෙල්ලලා තිනවා පින්වතුනි. එහෙනම් ඔබ දැස් දෙක පියාගන්න, මහ සාගරයට හිත යොමු කරන්න, මහා සාගරේ ජල කඳ එකම කඳුළු සාගරයක් කරලා දකින්න. ඒ කඳුළු සාගරය වෙන දෙයක් නෙමේ, ඔබත් මමත් සංසාරේ අම්මා තාත්තලා වෙලා දරුවන් උදෙසා හෙළු කඳුළු කියලා දකින්න පින්වතුනි. එහෙනම් මේ හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සංසාරේ දරුවන් උදෙසා ඒසා කඳුළු සාගරයක් හෙල්ලලා තියෙනවා පින්වතුනි. එනිසා නිරේතුරුවම මේ සංසාර ගැඹුර, සංසාර දුක, සංසාර දිග දකින්න,
දරුවන් නිසා සංසාරේ විඳලා තියෙන දුක්ඛන්දරාව දකින්න දකෙමින් නිරේතුරුව පිංගතුනේ සංසාරයේ කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාවන් සියුම් කරගන්න. මටත් අම්මා කෙනෙක් මටත් තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මා මාව දස මාසයක් උසේ හොවාගෙන හැදුවා. ලේ ටික කිරි කළා පෙව්වා. නොවිදිනා දුකක් විඳලා ලොකු මහත් කළා. මේසා දුක් විඳලා අපිව ලොකු කළා. ඒ අම්මට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නෑ පින්තුනේ. බලන්න මේ සංස්කාර ලෝකය කොයිසම් අසාධාරණද කියලා. මේ පංච උපාදානස්කන්ධ ලෝකය කොච්චර අසාධාරණද කියලා. අරසා දුක් විඳලා ඒ අම්මට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින දුන්නේ නෑ පින්තුනේ. ඒසා මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයේ අසාධාරණයක් කළත් ඒ අම්මා මොකද කරේ පින්තුනේ? ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා. ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා මොකටද? අනාගතේ අම්මලා වෙලා තවත් දරුවන් ලෝකෙට බිහි කරන්න පින්තුනේ. අර මහා කඳුළු සාගරයට තව කඳුළු එකතු කරන්න බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයේ අම්මට ඉඩ දුන්නේ නැහැ. එහෙව් අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයක් පෝෂණය කරන්න ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා. අනාගතේ අම්මලා වෙලා තවත් දරුවෝ බිහි කරන්න අම්මලා තාත්තලාගේ මෝහේ කතාව උකයි පින්නතුනේ. ඒ නිසා පින්වත් දරුවන් මොනම හේතුවක් නිසාවත් අම්මා තාත්තාට කියන්න එපා. අම්මේ තාත්තේ ඔබ ಜಾති ಜಾතිත් මගේ අම්මා තාත්තා වේවා කියලා ඔබේ අම්මා තාත්තට කියන්න එපා. ඔබ මතු බුදු වේවා කියලා භවය කෙරෙහි තෘෂ්ණාවක් නම් දෙන්න එපා පින්නතුනේ. මේ දීර්ඝ භව ගමනේ දරුවන් නුදෙසා ඔය හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මහා සාගරේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා. එහෙනම් මේ අතාර්ථය මතු කරගන්න. මේ අතාර්ථය මතු කරගෙන නිරේතුරුවම දරුවා කියන සංස්කාරයේ අනිත්‍යභාවය දකින්න. ඔබේ දරුවා සිහිපත් කරලා දැස් දෙක පියාගෙන දකින්න. මන් සංසාර භව ගමනේ ලබන්නා වූ ලැබුවා වූ අවසාන දරුවයි මේ ලැබුවේ කියලා ඔබේ අම්මා තාත්තාව සිහිපත් කරගෙන දැස් දෙක පියාගෙන දකින්න. මේ භව ගමනේ මන් ලබන්නා වූ අවසාන අම්මයි තාත්තයි මේ ලැබුවේ කියලා එහෙම හිතලා අම්මා තාත්තාට විදර්ශනාමය වශයෙන් උපස්ථාන කරන්න. දරුවාට විදර්ශනාමය මතුවෙන හැටියෙන් උපස්ථානය කරන්න. ඒ උපස්ථානය කරලා ඔබ මේ රූපයන් කෙරෙහි තෘෂ්ණාව සියුම් කළොත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් වුණොත් නැවත ඔබට අම්මලා තාත්තලා ලැබෙන්නේ නැහැ පින්තුනේ. ඔබ නිසා කවදාක්වත් නැවත අම්මලා තාත්තලා කඳුළු හෙලන්නේ නැහැ පින්තුනේ. සංසාරේ මම අම්මලා තාත්තලාට මහා සාගරේ ජලයට වඩා කඳුළු දීලා තියෙනවා පින්තුනේ සංසාරේ. ඒ නිසා මං යම් දවසක තීරණය කළා මං මේ භව ගමනේ ලබන අවසාන අම්මයි මේ ලබන්නේ කියලා. ඒ අවසාන අම්මයි ලබන්න කියන තැන පින්තුනේ අම්මා කියන අර්ථය කෙරෙහි අපි තෘෂ්ණාව සියුම් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම සම්මා දිට්ඨිය අර්ථයන් විදර්ශනාවෙන් දකිද්දී මේවා සතර සටිපට්ඨානයන් මතු කරගනිද්දී පින්වතුනි සුන්දර අර්ථයන් භව නිරෝධයේ උදෙසා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ උදෙසා ඔබ මතු කරගන්නවා. ඊළඟට සීලය ඔබ විදර්ශනාවෙන් දකින්න. සීලය ඔබ විදර්ශනාවෙන් දකින්නේ කොහොමද? ඔබ සීල්පද පහ සමාදන් වෙන්න. සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කරන්න දැස් දෙක පියාගන්න. පියාගෙන සීලය තුලින් කාය සතර සරිපට්ඨානේ මතු කරන්න. කොහොමද ඔබ සීලය තුලින් සතර සරිපට්ඨානේ මතු කරන්නේ? දැස් දෙක පියාගෙන දකින්න. සිල්පද ආරක්ෂා වුණේ රූපය ඇසුරු කරගෙනයි. රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. රූපය කායානුපස්සනාවෙන් දකින්න. ඊට පස්සේ දැස් දෙක පියාගෙන දකින්න. සිල්පද ආරක්ෂා වෙද්දී තමා තුල ඇති වුණේ සැප වේදනාවක්. ඒ සැප වේදනාවන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සීලය තුලින් වේදනානුපස්සනාව දකිනවා. සීලය සමාදන් වුණේ ආරක්ෂා වුණේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සකස් වුණු සෑම සිතුවිල්ලක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සීලය තුලින් චිත්තානුපස්සනාව ගත්තා.
සීලය සකස් වුණ වෙලාවේ රැකුණ වෙලාවේ තමන් තුල වැඩුණේ සප්තබොජ්ජංගයන්. ඒ සප්තබොජ්ජංගයන් නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සුන්දර ධම්මානුපස්සනාව ගත්ත පිංගතුනි. දැන් ඔබ හිතන්නේ ඔබ අතින් සිල්පද බිඳිලා තියෙනවා කියලා. ඔබ මොකද කරන්නේ? දුක් වෙනවා, ගැටෙනවා පිංගතුනි. නමුත් මින් පස්සේ දුක් විඳින්න එපා, ගැටෙන්න එපා. නැවත සිල්පද බිඳ ගන්න යන්නත් එපා. බිඳුණු සිල්පද සිහිපත් වෙනවා නම් බිඳුණු සිල්පද තුලින් සතර සතිපට්ඨානෙ මතු කරන්න. බිඳුණු සිල්පද තුලින් සතර සතිපට්ඨානෙ මතු කරන්නේ කොහොමද? දෑස් දෙක පියාගෙන දකින්න සිල්පද බිඳුනේ රූපය අසුරු කරගෙන. රූපේ නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. රූපය කායානුපස්සනාවෙන් දකින්න. අන්න කායානුපස්සනාව මතු කළා. සිල්පද බිඳුන වෙලාවේ තමන් තුල ඇති උනේ දුක් වේදනාවක්. ඒ දුක් වේදනාව නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සුන්දර වේදනානුපස්සනාව ගත්තා. සිල්පද බිඳුන වෙලාවේ සකස් වුණ සෑම සිතුවිල්ලක්ම නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සුන්දර චිත්තානුපස්සනාව මතු කළා. සිල්පද බිඳුන වෙලාවේ තමා තුල වැඩුණේ පංච නීවරණයන්. පංච නීවරණ නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. සුන්දර ධම්මානුපස්සනාව පිංගතුනි. රැකෙන සිල්පදයක් බිඳෙන සිල්පදයක් තුලින් සතර සතිපට්ඨානව ගන්නවා. ඊළඟට යා මෛත්‍රිය වඩනවා. දස දිසාවටම මෛත්‍රිය පතුරනවා. දෑස් දෙක පියාගෙන මෛත්‍රිය තුලින් සතර සතිපට්ඨානෙ මතු කරනවා. කොහොමද මෛත්‍රිය තුලින් යා සතර සතිපට්ඨානෙ මතු කරන්නේ? එයා දෑස් දෙක පියාගෙන දකිනවා මෛත්‍රිය වැඩුණේ රූපය අසුරු කරගෙනයි. රූපය නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. රූපය කායානුපස්සනාවෙන් දකිනවා. ඊළඟට යා දකිනවා මෛත්‍රිය වැඩුණ වෙලාවේ මාතුල තිබුණේ උපේක්ෂා සාගත විඳීමක්. ඒ උපේක්ෂා සාගත විඳීම නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. අන්න වේදනානුපස්සනාව මතු කළා. මෛත්‍රී සිතුවිලි වැඩුණේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. අන්න චිත්තානුපස්සනාව මතු කළා. මෛත්‍රී වැඩුණ වෙලාවේ මාතුල වැඩුණේ සප්තබොජ්ජංග ධර්මයන්. ඒ සප්තබොජ්ජංග ධර්මයන් නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. සුන්දර ධම්මානුපස්සනාව පිංගතුනි. අන්න විදර්ශනාවෙන් මතු කරන ලෝකෝත්තර මාර්ගය. එයා දක්ෂයි සීලයක් සමාදන් වුණත් සීලය තුලින් සතර සතිපට්ඨානය ගන්න. එයා දක්ෂයි සිල්පදයක් බිඳුනොත් බිඳුන සිල්පදය තුලින් සතර සතිපට්ඨානය ගන්න. එයා දක්ෂයි මෛත්‍රියක් වැඩුනොත් වැඩුණු මෛත්‍රිය තුලින් සතර සතිපට්ඨානය ගන්න. අරගෙන සුන්දර සම්මා සමාධිය විදර්ශනාවෙන් දකින්න පිංගතුනි. එයා සම්මා සමාධිය විදර්ශනාවෙන් දකින්නේ කොහොමද? එයා දෑස් දෙක පියාගෙන ධානාගත හිතක් ඇති කරගන්නවා. ඒක පළවෙනි ධානයේ වෙන්න පුළුවන්, දෙවෙනි ධානයේ වෙන්න පුළුවන්. එයා ධානාගත හිතක් ඇති කරගෙන ඒ ධානාගත හිතෙන් පල්ලෙහාට එනවා පිංගතුනි. පල්ලෙහාට ඇවිල්ලා දෑස් දෙක පියාගෙන ඒ ධානාගත හිත තුලින් සතර සතිපට්ඨානෙ මතු කරනවා. සමාධිය ආර්ය සමාධියක් බවට පත් කරනවා. කොහොමද කරන්නේ? එයා දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධානාගත හිත සකස් වුනේ, මේ ධානයන් සකස් වුනේ රූපය අසුරු කරගෙන. මේ රූපය නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. රූපය කායානුපස්සනාවෙන් දකිනවා. දෙතිස් කුණුපයක් කළා දකිනවා, සතර මහා ධාතුවක් කළා දකිනවා. ඊළඟට එයා දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධානාගත හිත සකස් වුන වෙලාවේ තමා තුල වැඩුණේ උපේක්ෂා සාගත විඳීමක්. ඒ උපේක්ෂා සාගත විඳීම නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. සුන්දර වේදනානුපස්සනාව මතු කරනවා. ඊට පස්සේ දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධානාගත හිත සකස් වෙච්ච වෙලාවේ සකස් වුන සෑම සිතුවිල්ලක්ම නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. සුන්දර චිත්තානුපස්සනාව දකිනවා. මේ ධානාගත හිත සකස් වුන වෙලාවේ වැඩුණා වූ සප්තබොජ්ජංගයන් නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සුන්දර ධම්මානුපස්සනාව ගත්තා පිංගතුනි. අන්න පිංගතුනි සම්මා සමාධිය ලෝකෝත්තර සම්මා සමාධිය බවට පත් කරනවා. විදර්ශනාත්මක සම්මා සමාධිය බවට පත් කරනවා. එයා රූපාවචර අරූපාවචර ධ්‍යාන ඇති කරගත්තත් ඒ ධ්‍යානවලත් අනිත්‍යභාවය දකිනවා. ඒවා සතර සතිපට්ඨාණයෙන් දකිනවා. දැකලා පිංගතුනි සුන්දර සම්මා සමාධි සුලින් පිංගතුනි සම්මා ඥානයන් සකස් කරගෙන සම්මා විමුක්තිය සාක්ෂාත් කර ගන්නවායි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එනම් මං දැන් ඔබට මාර්ගයක් කිව්වා. මොකද මාර්ගය? විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගන්න, ලෝභකම් වලින් තොරව. ඊළඟට සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කරන්න, පින්කම් තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න. මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහෙන් මුල් මරණ හතරෙන් එකක් ඇති කරගන්නවා කියන ඉලක්කෙට එන්න. මාන්‍ය ඇති කරගන්න එපා, අභිමාන්‍ය ඇති කරගන්න එපා, නිහතමානී භාවයට පත් වෙන්න. එහෙමපත් වෙලා දුක කියන කාරණේ තමා තුලින්ම දකින්න, දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින්ම දකින්න, දුක නැති කරන්න ඕනේ තමාම කියලා දකින්න, නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය වඩන්න ඕනේ තමා කියලා දකින්න, තමා තුලින් මේ ධර්මය මතු කරගන්න. ලෝකෙ වටේ දුවන්න එපා, ලෝකෙ වටේ හොයන්න එපා, අනුන් වටේ යන්න එපා. බුදුරජාණන් වහන්සේ මුල් කරගත්තා වූ ගමනක් යන්න. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම ආර්ය ශ්‍රාංගික මාර්ගය මතු කරගන්න. සම්මාදිට්ඨියෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඇතුල් වෙන්න. සම්මා සමාධියෙන් පංච නීවරණ තුනී වූ හිතක් ඇති කරගන්න. ඒ පංච නීවරණ තුනී වූ හිතෙන් පිංගතුනි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුලින්ම සතර සතිපට්ඨානයන් මතු කරගෙන සම්මා ඥාන තුලින් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තව පැය භාගයක් ඉන්නවා, නැගිටින් තියනවා, නැගිටින්න එපා, සාදුකාරයක් දෙන්න. මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ස්වපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ස්වපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ස්වපත් වෙත්වා. මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ස්වපත් වෙත්වා. සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ස්වපත් වෙත්වා. මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ස්වපත් වෙත්වා. දේවියෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ස්වපත් වෙත්වා. බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ස්වපත් වෙත්වා. දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී,
නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, ස්වේපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, ස්වේපත් වෙත්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබේ වහන්සේ අෂ්ටවිද්‍යාවන්හා පස්සලොස් චරණ ධර්මයන් මනාකොට දත්හෙයින් විජ්ජාචරණ නම් වෙනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබේ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වෙනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබේ වහන්සේ කාම ලෝක, රූපී ලෝක, අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝක විදූ නම් වෙනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබේ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහෙයින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබේ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සානම් වෙනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබේ වහන්සේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහෙයින් භගවා නම් වෙනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබේ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්තින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක. සම්මා සම්බුද්ධ නම් වෙනසේක. සම්මා සම්බුද්ධ නම් වෙනසේක. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං. අත්ථ පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං, ධම්ම පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං, නිරුත්ති පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං, පටිබාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං,
ඉන්ද්‍රීය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුස්සේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක මාත් සමග කියන්න මාත් සමග අවිද්‍යාපච්චයා සංකාරා සංකාරපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ බවේ පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක් දෝමනස්ස පායාස සම්බවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක් කන්දස්ස සමුදයෝති අවිද්‍යායත්තේව අසේස විරාග නිරෝධා සංකාර නිරෝධ සංකාර නිරෝ විඥාන නිරෝධ විඥාන නිරෝධා නාම රූප නිරෝධ නාම රූප නිරෝධා සලායතන නිරෝධ සලායතන නිරෝධා පස්ස නිරෝධ පස්ස නිරෝධා වේදනා නිරෝධ වේදනා නිරෝධා තණ්හා නිරෝධ තණ්හා නිරෝධා උපාදාන උපාදාන නිරෝධා භවේ නිරෝධ භාවේ නිරෝධා ජාති නිරෝධ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක් දෝමනස්ස පායාස නිරුඤ්ජಂತಿ ඒව මේ තස් කේවලස්ස දුක් කන්දස්ස නිරෝධෝති අනේක ජාති සංසාරං සන්දාරිස්සං අනි
ගහකාරකං ගවේ සන්තු දුක්කාජාති පුනප්පුනං ගහකාරක දිට්ටෝස්ති පුනගේ හංනකාසේ සබ්බාතේ පාසුකා බග්ගා ගහකුටං විසංචිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති පිංගතුල්ලා මං කියන දේ නුවණින් දකින්න කියන්න එපා නුවණින් දකින්න ඇස්ස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස්ස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස්ස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාධානස්කන්දය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කනත් ශබ්දයත් විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාධානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධස්වෙන්ද අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ගන්ධස්වෙන්ද අනිත්‍යයි. නාසයත් ගන්ධස්වෙන්දත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිවත් රසයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. මනස අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. මනස අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. මනසත් සිතුවිලිත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. කය අනිත්‍යයි. පහස අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. කය අනිත්‍යයි. පහස අනිත්‍යයි.
කයත් පහසත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. මාත් සමග කියන්න, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පාස අනිත්‍යයි. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ මේ ඇස අනිත්‍යයි, කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි, මේවාට පස්සේ වෙන බාහිර රූපයන් අනිත්‍යයි කියලා දේශනා කරන්නේ පිංගතුනි, නිරේතුරුවම මේ රූපයන් නිසා අපි සිල්පද බිඳ ගන්නවා. අපි නිරේතුරුව අකුසල් මූලයන් වඩනවා. ඒ වඩන්නේ ඇයි? මේ අනිත්‍ය වූ ඇසක් නිසා, අනිත්‍ය වූ බාහිර රූපයක් නිසා, මේ අනිත්‍ය වූ කනක් නිසා, අනිත්‍ය වූ බාහිර ශබ්දයක් නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ මේවායේ අනිත්‍ය දකින්න කියන්නේ මේ මූණ හොදන් නැතුව, නාන් නැතුව, පිරිසිදු වෙන්න නැතුව එහෙම ඉන්න නෙමෙයි. මේවා අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ මේවා නිසා සිල්පද බිඳගන්න නැතුව ඉන්නයි පිංගතුනේ. මේවා නිසා අකුසල් වඩන්න නැතුව ඉන්නයි. ඒ නිසා මේ ධර්මය අන්තවාදීව නොවි මධ්‍යස්ථව තේරුම් ගන්න හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ. දැන් සාදුකාරයක් දෙන්න. පිංගතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න. මේ මොහොතේ උතුම් තෙරුවන් සන්න පිහිටලා පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා, ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනාවන්, බුදුගුණ භාවනාවන්, අනිත්‍ය භාවනාවන් මොහොතක් මෙනෙහි කරලා ජීවිතයේ තුලින් අප්‍රමාණ වූ සැනසෙල්ලක් අත් කරගත්ත නිසා කල්පනා කරන්න, මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම ඒ වැඩම කොට වදාළ ගෞරවනීය සාමින් වහන්සේටත්, ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත්, මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධය පිණිසත් මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම බොරැල්ල ආයුර්වේද මහරෝහලේ ඒ පින්වත් අධ්‍යක්ෂකතුමිය ඒ කුමාරී නෝන මහත්මියටත්, ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමන් ඇතුළු වෛද්‍ය මණ්ඩලයේ සියලුම පින්වතුන් පින්වතුන්ලා පින්වතුන්ලාටත්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ කටයුතු කරන්නා වූ සියලුම පින්වතුන්ලාටත්, ඒ වගේම නේවාසිකව පසු වෙන පින්වත් රෝගී මහත්ම මහත්මීන්ටත්, කල්යාණ මිත්‍රභාවයෙන් සහසම්බන්ධ වුණා වූ උපකාරක ධර්මයන් සකස් කොට දුන්නා වූ සියලුම පින්වතුන්ලාටත්, සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණියා වූ සියලුම පින්වතුන්ලාටත්, ඒ පටිගත කිරීම කටයුතු සිද්ධ කරන්නේ සිරස පන්සිල් මළුව පින්වතුන්ලායතුළු සියලුම පින්වතුන්ලාටත්, මට ගමන් පාසුකම් සකස් කොට දුන්නේ ධර්මපාරමී සංවිධානයටත්, මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත්, මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධය පිණිසත් මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන අම්මල තාත්තල ආච්චිල සීයල ඇතුළු නමින් මිය ගියා වූ යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තුවේ දේ සෑම කෙනෙක්මත්, ඒ වගේම මේ ආයුර්වේද රෝහලේ සේවයේ නියුතුව සිට අතීතයේ මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන යම් මේ අතීත සේවක මහත්ම මහත්මීන් වේ නම් මේ සියලුම දෙනාමත්, ඒ වගේම ජාතියේ නිදහස උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා
ජීවිත පරිත්‍යාගයන් සිද්ධ කළ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ පින්වත් මහත්ම මහත්මීන් පින් බලාපොරොත්තු වේ නම් ඒ සියලුම දෙනාටත් මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනං හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති වුන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් දුටුගැමුණු දෙවියන් විහාර මහදේවිය ඇතුළු අප්‍රමාණෝ දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා ශස්ත්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ ඉත්තාවචාචම්මේහි කියලා එත්තාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාච සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාච සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මාත් සමග කියන්න නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං සක්කෝ උජුච සූචුච සුවචෝ තස්ස මුදුවනති මානී සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ල සංකේන්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ නච කුජ්ජං සමාචරේ කිංචි ඒන වින්නෝ පරේ උප සුඛිනෝ වාකේ මිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛේ යේකේති පාන භූතත්මී තතාවා තාවෙරාවා අනව දීගාවා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තූලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛේ නපරෝ පරං නිකොබ්බේත ඥාති මන්නේත කත්ත කිනං කන්ති ව්‍යාරෝසනා පටිඟ ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනු ඒවම්පි සබ්බ භූතේසු මානසම් අපරිමාණං මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරි උද්ධං අදෝත තිලියන්ත අසංබාධං අවේරං අසපත්තං චිත්තං චරං නිසින් සයානෝ ආයාව තස්ස මිගද මිද්දෝ ඒතං සතින් අදිස්සෙය බ්‍රහ්ම මේතං විහාරං ඉද දිට්ඨිංච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය නහි ජාතු ගබ්බ සෙය්‍යං පුඤ්ඤරේයීති ඒතේන සච්චවත් සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච හෝතු තේ ජය මංගලං තන්නං කෙරෝ මහාවීරෝ මේදං කෙරෝ මහායසෝ සරණං කෙරෝ ලෝක කෙරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපා මොක්ඛෝ මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ
රේවතෝ රති වඩ්ඩෙනෝ සෝබිතෝ ගුණ සම්පන්නෝ අනුමෙදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපජ්ජෝ නාරදෝ අරසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ග සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සී නරාසබෝ අත්තදස්සී ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ සිකී සබ්බහිතෝ විස්සබූසුකදායකෝ කකුසන්දෝ සත්තවා ඕකෝ නාගමනෝ රණං කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්ක්‍ය තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච ත්වේපිතං අනුරක් ගේන සුකේන චාතියේතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවද් සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ